ඕනි කාරණය අපි දැක්කා ඉයදිනේ තුළ විදුලු විසදිවීමක් ි දැක්කා පෞගිය විපක්ෂයේ අද වර්තමානය ඉන්න ආණ්ඩුව විපක්ෂයේ ඔවන් සැඩෝ අමාත්‍යමන්ඩලයක් නිර්මාණය කරගත් ඔන් ආණ්ඩු ගන්න කලින් ආණ්ඩුවේ වැඩ පිළොල්ල නිර්මාණය කලා තිබුණි අපි දන්න විදියට. අපි දැක මහිඳරාජපක්ෂ හිටපු වත්මන් අග්‍රාමාත්‍යවරයා හට ආණ්ඩුව දෙන්නෙක්වා උ කර හැටි පෙන්න්නම් අපි විශේෂයෙන් මේ වෙලාර කියන්න ඕන මතකයි අපේ ආණඩුගන කාලය තුළ පිදුලු නිසන්ඳවීමක් තුළ පොරසාරන්දලපු එදා ඉපක්ෂයේ කණ්ඩාෑඇමත ප්‍රාදාණ්ඩුවන්. සාත්පි විශේෂයෙන්ම පෙන්වා දෙන්න හදනවා. ඔබ එදා අපට කියපු දේව අපි උබට කියන ය නිහැ. විශේෂම මේ ආණ්ඩුව පත්තෙලා ඇමතිවරයා දියරුන් දෙන දවසයම රට අඳුරේ දැබීම පිළිබඳව යම් විමතියක්. ළ නිර්මාණය වෙන අපි හිත නො එක හිතාමතා සිදවීමක් මොකද විදිලි කප්පාදුවක් මේ මාස දෙක තුළ තුළ නිර්මාණය වෙන අප රටේ සාම්ප්‍රදායක ක්‍රමය ේදයන්න. ය හදිසි විදුලි මිලදී ගැනීමේ සඳහා වූ පනිවඩයක් රටේ ජනතාවට නිර්මාණය කිරීම සඳහා අහන්ඩේ උත්සාහය අතිසාර්ථක යයේ දිනේදී ප්‍රියාත්ව ක වුණාගෙන කාරනය තමයි මටන ගැකි දැන් ආණ්ඩුව හොරරහසේ රටේ ජනතාවට නොපෙන්වා විදුලිය නිසන්දී කරනාව විතරක් නෙවෙේ විදිලි හොරරහසේ පෞ්ගෙ කාලේ විදිලි ලබා ගැනීම වෙනුවෙන් පෞදදිික වි ලාගැනුවීමෙන් කෑගහපු ආ්ඩ හෙට අනිද්ධ වෙනකොට බලාගන්න පුළුවන්. කොහොමද ඒ විදුලි වවිනද ැනීමම් හොරහසේ කරණිකිෙන කායිතයක ආරම්භයක් හැටියට අමාත්‍ය අංශයේ වැඩබාරගන්න දිනේදීම රට යම් දෙයක් පෙන්වා දෙන්න කටයුතුකර නිසා අප කියනවා. මේයාලා පිෙනුම් ගහල බල්ටි ගහලා විසිල් ගහල තමයි මේ ආණ්ඩුවගත්. වැඩ බැරිනන් දෙන්න අපි කරලා පෙන්න්නන්න කෙලොදැන් පෙන්න්නන හැට. ඒ පැෑහයක ආසන කාලයක් මේ රට අන්ුරේත දෙබල දැන් කමිටු පත් කරලා. ඒක මොකද උනේ කියන හොෝයන්න උත්සහයක් යදෙන. අපිදන්න මකක්ද වෙන්න කියලා. විදිලි කපාදුවක් සිද්ධ වේවි. ඒ විදිරිිප්පු්‍ර යාදය තුළ විධ ආකාරයේ අයිතාලෙස නැවත වතාවක් විදුිය මිලදී ගැනීම සඳහයම් සූදාානමක ඉන්නවා කියන. වැඩපිළිවල සමාජයේ තියනොයඉගෙන කාණන්නේ මුලිම කියන්න නිසා මේ සැඩෝ ඇමතිකන් හඳල සැඩෝ අමාත්‍යන්ශ හදල පෞ්ගිය කාලෙ මේ රටේ ජනතාවර ලොකූ විශ්වාසයක් දුන්න වැඩැරි ආණ්ඩුව ගෙදරැවෙලා වැඩ කරන්න වැඩදක්ෂ කාර්යක්ෂම වැඩපිළිවලක් ගොටාවේ රාජපක්ෂ. ජනාධිපතිවරයාගේ සමයින්ඳ රජපක්ෂය අග්‍රාමාතතාගේ ආණ්ුතුර සිද්ග හැට සිතක කන හැරිි දෙ අපි හොඳට ඒයේ දිනේදී දෙැක් තවතාව හොඳ හොඳට සෙල්ල ඉදිරිට අපට බලාගන්න පුළුව මොකද තුනින් දෙක බලයකපුද් දීලතිීරු මයාලාගේ ප්‍රධාන අරමුණ තිබුණ දහනමනි සංශෝජනය අවසි කිරීම සහ. ඒ දහන මේ තිබෙන වැඩ පිළිල් පිබඳව රට අහිතකර දේල් පිබඳව යවත් කිරම් කිෙන යියටට අහිත කරනු දේවල්. බවාන් රීම පිළිබඳත් අපිත්තක අතාාව විතියෙනවා හැබැයි පවුලකට පුදගලෙක්ට අ හිත කරදේවල් අයින්ගරලා රටේ ප්‍රජාජන්තවාදී විනාස කරන්න එකආධපති වැඩපිළිල්ලකට යම් ආ්ඩුක ව්‍යස්ථාව සංශෝධයක් සිද්ධවෙන්න යනවනක් මතා මේ රටේ බෞතරය තුරෙන්දගේ බලයතුන්නේ ඒ සන්ඳ හනවේ රටේ හපත වෙන රටේ හපතසා රටේ පැවත්ම වෙනුවෙන්. ඉදිරයේ රටේ දියුණුව වෙනුවෙන් වේතු ඒ ශක්තිමත් වැඩ පිළිවල. අප රාජක්ෂ ාපතිවරයාගේ ආ්ඩෝ තුරි සිදයුතුයි කියන කාරණය තුළදීපු ඒ ජනමතයට පයිංගහ දා අප්‍ර දැන්ප එන්න හදනවා එකක ආ්ඩුවේ ඩීලා ලක්ෂා කරග. දැන් අපට දැනෙනවදැන් හිටපු ජනාධපතිවර මෛත්‍යපාල සිසේර ජනාධිපතිවරයායට තළතුරු හදන්න ආණ්ඩුක්‍රව්‍යස්ථාංශෝධනයයක්ගේ හදනවයි කියල මොකත්ද මේ පුර වැඩේ අයි මේ මෙවැනි දේශපාලන ඩීල් තමන්ගේ පැවත්ව වෙනුවෙන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක ඩීලා රක්ෂා කරගන්න ආනු ප්‍රවස්ථාව වෙනස් කරගන්න මෙට තුරන්ද පමිසු බලය දුන්දකි ලි මේ රට ජතාවහන. ස මෙන්න මේ වගේ රටටහි රට රහිතකර වැඩ පිළිවල ලිච්ච ජනමතයෙන් ක්‍රියාපකවින් පිළිබඳ අපි කනගාටු ප්‍රකාශ කරන්න ඕනි නිසා. අපේ ගොටාාවේ රාජපක්ෂ ජනාීපොත්තුම එක ගමනක් යනුවද මන්දරාජපක්ෂ මහතයක් තව මනක් යනවද මේ දහන විනි සංශෝදනය කරන්න යන්නේ කට පානහ ොක පව්ගේ කාලනම් ප්‍රශයයක් තිබුණ ජනාධීපයක පැත්තආගමතික බැත්කිසාක් ඒ කකුල්ලදීම් සහ විවිධ මතවලට රටේ වැඩපිල්ව නිර්මාණය ච්චිනිසා හනමේ යම් දුරල්දාා තියනවා කියන පරශ්ය සමහරන්ට දකින්න පුළුවන් හැබැයි අපි දැන්හනවා අද වර්තවානාආණ්ඩුවවෙන්නේ ඒේ මතේ යිදරජ ක්ෂ මතුමාගේ. මල්ලි මහින්දරාජපක්ෂමඇත්තුවා අයි ඇතකොට අයියත් මල්ලිත් අතර ප්‍රශ්නයක් තිබෙනවද මේ ආණ්ඩුක වවස්ථාවේ ගැටලුව විසඳන්න්න වනී කියෙන කාණපෙනනේ මුදෙක්වම මදකින්නේ පැහැදිල්බම දහටවිනි සංශෝධනය තුළ රට වෙන්නගේ ඒ ප්‍රධාජන්තවාදී හිමිවීම ඒ කණ්ඩායමක සා පැලන්තියක ඒ පැවැත්ම වෙනුවෙන් රටේ අනාගත ව්‍යස්ථා නිර්මාණය වෙනවනම්. ඒකට විරුද්ධ වීමම පිළිබඳව අපි දෙපාරක් හිතාන්න නහ රට යහපත වෙනුවෙන් සසාහරට දියුණ වෙනී යම් ආණු ප්‍රව්‍යස්ථාව සංශෝධයක් කරවා ඒ සඳහා සහයෝගයේ දෙන්න අපි පැකිලෙන්නෙත් නැ ඒවගේම කියන්නොට ඕනේ විශේෂේම දැන් මේ බහුතර බ සිංහල බෞද්ධ බලවේග තුළ ගොඩනගුච්ච හයිිය කියන කාරණය වර්තමාන අණ්ඩු කියෙන්. ඒ සඳහා විශේෂම අපි දැක්ක MC කිසුම අස්සන් කිරීමේ ඉරාධමීමේ යෝජනාව තමයි පහිතේ තුනන් දෙ කලාාගනීම සඳහෝ අවශ්‍යතාව තිබන වල් වරසමත්තුමාමගේට තුනන් දෙදක් වන්න MC කිියසම අපට හාවර කරන්න පුළුවන් රටේ පැවත්ම වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් ඇමරිකාවට බි අගලක්වට ලබවන් නොදෙන දෙැනක ඉන්නවා කියන ට ගන්නවා කියෙන කා්‍ය අදයක ලැිලතිීර මත් ප්‍රමාදයි. අමාත්‍ය වන්ඩල දැන් වැඩබාර අරගෙන තියෙන අපි දැක් ජනතිපොත්වා අගත්වවා දරුදුන් දැ මාත්‍යමල දවරුන්තුන් ද මතාව ාග තිරවා හැයි තාම මේ රට අහිතකරවා කියපු කිියසුම. වරටේ සිංහල බෞද්ධ බලවේක මහාසංගරත්නය ඇපවීම කැපවීම බලාපොරොතු සියල සු සුණු කරතයට පත්වෙලාති නිශ ජාතිය පවා දෙමී ආගම විනාස කරන්නට ය මුත්හගේ දිවාගේෙන කාාණයතම පිකින් මහාසංගරත්නය අපි ැඩි අවධානියුමුකර නවස්ථාවක් කරගන්න. ඔබවහන්සේලා විශාල හැපකිරීම විශාල විදියේ විද වැඩ පිලව පැව කාල සිද න සිදන ම ි කිුසම මයික අපි ආ්ඩු කරන කාලය තුළ අත් සංකරයි කියනේ කාරයනිසාන්. නමුත් අද ඒ මැදි හැත්වීම තුළ සියල්ල වෙනස්සලාතින ති අපි බලාපොත්තුන මMCසිි කිසුමේ ඉදිරි පැවත්ම පිළිබඳව යම් පනිවි අද දකන ීති පපතිවරයා. මේකට කිසිම රට නීතින ප්‍රශයයක් නැකිල වා නීතිපතිවරගේ හම කාරනයක්ව හක පිදක මුණ පොතේ සහ ජනමාධ්‍යයන්තුළ විධතෙන් වල නීතිපතිවරයා මේකට ගහයක් කල තිර කියල සිම රටේ ර නීතිකට පනහලි නැහැකි කියලා ඒවගේ නීතිපතිවරයා මන්දැක කිය තිබුණ නතිවිතරයාගේ නියෝජිතයෙන් අපේ එහම ප්‍රකාශයක් කරේ නැහැකිනකා නති මන්ිතනවාක දැන් අර කන්නෝනු ගුණාම තලවයා අපරගා කර නිාය. යාඩු ්‍රාත්ප කනවා කියන කාරණ රටේ විසාාල ජන මතය පාවා දෙෙන වැඩ පිළිොල ඉතා නොදුරේදී. MC කිසුම හර බේරටේ ජනතාවට තේරුම් ගන්න පුල මේ ආ්ඩුව කිවේ මකක්ද කරන්නමකක්ද යන්නේ කොහෙද මොනාද වෙන්න කියෙන කාරණය දැනගන්න පුළුවන්. ඒවාගේ මතමයි විශේෂෙන්ම පාස්කුප හරය සම්බන්ධද පාස්කුප පහරය සම්බන්ධව අපි දැක්ට හිටපු ජනාධපතිවරයා සසාක් රනේ්‍රම සිංහ හිටපු අගමතිවරයාත්. ඒගේ මට ායමත වරුත් ැඳව ො හොද ඒගේ අපිහ දින පනසකේ තිබි ාආ්ඩුවෝ තුළලත් යම් කිසි වගකීමත් අතපසුවටන ඇතිගෙන නිශවාන්සේ. හිටපු වර්තමානයඉන්න මහිත රාජපක්ෂා අගමැතිවරයත් දින පනස්සකක ගතකරපු ආණ්ඩුවේ මේ පාස්කු පාරය සම්බන්ධ යම් තොරතුරු. ලැබුණද ඒ තොරතුරු ලැබිලා කරාග හිට නැත්තන් හුන් නොද ඉටියද මේ සිදුවීමට කෙන කාරෙත්. ඒ පශක් තන නාජ පුත්තුවන් අපින පාස්කු පහර කොමිෂමට සියලු වගක කිය තු සිරදනක් ඇඳවනකොට දින පනස්සගේ තිමිචය ආන්ඩුව යම් ක්‍රයාදාමේ තත්වෙෙත් බේනට එලි කර යතු ගෙන කාරණී තින් දේශපාන වශයෙන් පලිගැනීම්වලට භාජනය වෙන්න පාස්කු පාරය ලක්කරන්නා පාස්කු පානසිත් දෙෙවිච්ච ඒ මිනි සංහාරය පිළිබඳව ඒ ජීවිත හානය පිල්ි බඳව අපට . Through පටත් යම් කණ ාටුවක් දනවත් වන හැබයි මේ පාසුපකාරය සම්බන්ධ දාලා තියන මේ සම්බන්ධ වර නීතිේ වැඩ පිළුවන් සමහන්ට අපට දේශපාන වශයෙන් පිගැනීම වැඩපිල්ලකට යනවාදෝ කියන යම්සකයක් තියනවයකන කාරන්නේ මේ වෙලාවේ මතක් කරනවා. ඒවගේම විශේෂෙන්ම අපේ මත කරන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවල පිළිබඳව එදාගේ අදත්. ්‍රස සංවිධානයේ ස ප්‍රති සංවිධානය ක්ඩා මර නිර්පායකකා හතුරයි. එක් ධාක්ති පක්ෂේ සිදියයුතු පූර් පතිංවිධානය මකක්ද කියනකාන්නේ මේ මහමැතිවරණයේ ප්‍රතිඵාලයක් එක්ක රටට පාක්ෂිකයා ලබාද තතිෙන සමන්තන් සිිකොල මධ්‍යස්ථාන ඉන්න උගත් කියන බුද්ධමත් කියන දේස්ත කියන ශේෂට කියන ඒ සේරු දෙනාගේම ඔළුවේ යම් මොලයක්දු පුංචයෝ මොලයක් තිබෙනවන මේ මහමැතිවරණයේ තිවිච් ජන මතේ තෙවරුම් ඇරගෙන ලබියයුතු. වැඩි පිළිලග කිය ොකද පක්ෂ අපිත් ආදරරි. පක්ෂයේ ආනාගතයේ පිළිබඳව අපි දකින්න හරියා සයිශයි පක්ෂය අනාගතය පොතනත තියන්නේය සමඟ ජනපලවේගේ නායකත්තේ තුළ නිර්මාණය වවා නිර්මාණය විය තුයි කියන පනිිවිලිය තමයි. විශේෂෙන්ම මේ මහමැතිවරණ පතිඵල ඇත්තකති. නිසා ඔය මෝඩ තගතීරු වැඩ කරන්න එපා දිින් දින දවසෙන් දවස ඒ ප්‍රති සංවිධන කම්මිටු පත් කරලා නැවතවතාවක්. ඒ එක අගාතට ඇදලලාාන්න දැන් ඉතුර වෙලාහන ඇදැන් සු සුරු ෙර වෙලා දිරි ඒ ගොඩගන්නනක් යබේ යුත්තේ සමගි න ලවේගේ නායකත්වයට හැර වෙන විකල්ප නැති බව බේමලාවේ එක්ත් ජාතික ක්ෂෝ ජේෂ් ේෂ් කියන කුලල්කාගන්න කණ්ඩයමට වෙලා මතක්කන්න අවස්ථාවක් කරයක් .